ස්වදේශී කෝම දවටින තුනක් තැපැල් පෙට්ටිය හතර කඳන් ලිපිනෙත් ඒවා මිලියනක් වටිනා තෑගි දෙනා ගන්න. ආනන්ද ජනක පැවැත්ම ඔබ හිතන දේ මට වැටහෙනවා. ඔබ වී ඇටයක් පැල කරන විට එය ලොකු වී ශක්තිමත් වී වැවෙනු දැකීමට බලාපොරොත්තු වෙන මහේකාන්තාවට බාර දෙන්නේය. අනිත්‍ය ස්වභාවයේ දායාද කොට නොතිබෙන්නේ වී ඇටේ සදාකාලිකවම වී ඇටේ ලෙසින්ම පවතින්නේය. එය අප වෙත කිසිදා බත සපයන්නේද නැත. හැම ජීවියෙකු හටම අනිත්‍ය ස්වභාවය පිහිටවන්නේය. කනස්සලුවනු වෙනුවට දුක්වනු වෙනුවට අනිත්‍ය දිනේවායි හඬ නැගීම වඩා යෝග්‍යයයි මම යෝජනා කරමි. අනිත්‍ය ස්වභාවයට පින් සිදුවන්නට සියල්ල සිදුවේ. අනිත්‍ය ස්වභාවය සර්ව සුභවාදී ධර්මතාවයකි. ශුන්නත්වයෙන් වියුක්තව කිසිවක් සිදු නොවන්නේය. ශුන්නත්වේ දිනේවා. සියල්ලෙහි පදනමයයි. ශුන්නත්වයේ හේතුවෙන් ජීවිතයේද පවතින්නේය. සමස්ත ස්කන්ධ පංචකය සම්බන්ධයෙන්ම මෙම ධර්මතාවය එකසේ අදාළ වන්නේය. රූපය යනු ශුන්‍යයයි, ශුන්‍ය යනු රූපයයි, රළ යනු ජලයයි, ජලය යනු රළයි. පැවැත්ම කෙනෙක් ශෝකජනක ලෙසත් කෙනෙක් ආනන්ද ජනක ලෙසත් දකින්නේ කොහොමද කියන එක නේද තමාට තියෙන ගැටලුව. මාත්මගේ තරුණ කාලේ ඔය පුස්තක ඇතුලේ ඔළුව ඔබාගෙන වීරියෙන් හෙව්වා. නතර කළොත් ඔබට වැටහේවි.
නවලක්ස් සුවඳවත් සුසිනිඳු සමකට මගේ විශ්වාසය ලක්ස් පොකට් එකට ෆිට වෙන new axe ticket perfume අවල මේ ගෙහුම් ගෙහුම් ඔය එන්නේ රෑ මැද්දේ තොග හැකරකට වහගෙන ගිහින් ගෙනබට කන්න බලවන් ඉඳුරණියෝ පුංචි නිලමගේ තියෙන අවලංකම තමයි අපේ නිදන් දොර. මොකද ඒ කතාව? අපේ නිදන් දොර? නොදන්න උලව් දොඩවන්න නැතුව දෙයක් වෙනකන් හිටහන්කෝ. දැන් ගිහලා කණ්ඩ මට මොනව හරි අරමයි.
මොකෝ මේ මිදුලත් අතු ගන්න නැතුව? ඔය අම්මා. අම්මගේ වතුර ගේන්න. මාවන්ඩි. ඉඳහල්ලකෝ මං කියනකල්. තාත්තගෙන තමා මම මේ කල්පනා කර කර හිටියේ. ඊයේ බෙදා දුන්න පිටු ටික එතනම. මතුරු ටිකක් බොන්නේ නැහැ. හැමදාම බුදියාදි කටේ හක්කේ ගහගෙන ඉන්න බුලත් හිටත් එපා වෙලා. ඕකනේ මං හැමතිස්සෙම කිව්වේ. හරි හමන් දේවරමන් නම් මේ වෙනකොට යහපතක් පෙන්නු කරන්න එපා. දේව වැල්මක් වටනොත් ගේවත්ත හිට සිටියාමෙන් බබලන්න එපා. මහනිල මෙලා තියා ගිහි ජීවිතය ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු ආරන්නේ පැත්ත පළාතේක දේවාලයකට ඩඩ නොදුන්නු අපේ ආමතුරුන්ගේ ආශිර්වාදේ පාව මේවට ලැබෙන එකනේ පුදුමේ. කොහෙද මාමන්ඩි? දේ පාන්දර ඊනේ මොකද්ද අnder දෙමලක් කියවි කියවි ඉඳලා හොන්න නැගිට්ටා. මෙතන පිල්කොනේ ඉඳගෙන කල්පනා කර කර හිටියා. මූණ හොදන්නේවත් නැහැ. කොണ്ടി තවත් බොකුට ගහන. උකුළු බනොත් ගහලති. බුලත් විටකට තේබුරකට තිබ්බ තුරුස්නාවක් නැති වෙලා. ඊළඟට අර වත්තේ පහල නිදානේ තියෙනවයි කියන තැන. ඇන තියාගෙන කල්පනා කර කර ඉන්නවා. කියලා කතා කරලා බලමුද? නේ මන් දන්නේ. යන්ජා. අයියන්ට දෙසේගුරක් අද දෙන්න බැරි වුණා. ඉන්න මං යන. ඊ පස්සේ බුමු. දැන් යන්න. අනේ මන්ද මට නම් තේරෙන්නේ. පුංචි නෙළමේ එහෙනම් කියන්න බලන්න ආපු කාරණා සීපරාදෙන් තබාගෙන මලක නමක්. මලක නමක් හිත හිතෙන්ට කාරේ නෑ. හිතට ආපු නම කෙලින්ම කියලා දාන්න. වදමල. වදමල. බොහොම අපූර්වයි. හොඳ සුබ වෙර නිමිත්ත. අපේ පුංචි නෙළමේ කියන්න බලන්න ඉලක්කම. 9. බොමපුරුයි බොමපුරුයි සුප පෙර නිමිති. අපේ පුංචි නිලමේ කියමු බලන්න එහෙනම් දිසාවක නම බටහිර. බොම හොඳ. සියල්ල සුප පෙර නිමිති වෙන්නුම් කරනවා. එහෙනම් පුංචි නිලමේ Taman මෙතෙන්ට ආපු කාරණාව සිහි තබාගෙන මේ පුස්කොළ පොතෙන් Tamanට කැමති පිටුවකට අත්දබන්ට. අදයි බලමු. බොහොමගේ පුංචි නෙළමේ බොහොමගේ